මගේ ආදරණීය මිත්‍රයාට සුභපතන් කැමති මුලින්ම මම හිතනවා එතුමා අත්තසින්ම කරේ එතුමාගේ පක්ෂය ආරක්ෂා කරගන්න සඳහා කරපු යෝජනාවක් මම හිතනවා එතුමා හොඳ අත්දැකීම ලබන අවුරුදු 38 දී එතුමා මේ කරන දේට මගේ සුභපතුන් එතුමාට එතුමාත් දන්නවා ජයග්‍රහණ කරන්න බෑ කියලා නමුත් ලික්ලසිංහ මහත්තයත් එක්ක බහුතරයේ ඉන්නවා සමහර කට්ටිය දන්නවා රාජපක්ෂලාගේ ඇතුලේ තමයි පෝට්ටු ඡන්දය දෙන්නේ කියලා නමුත් එහෙම හිතන එක වැරදි මම ඔට්ටු දාලා කියනවා මේ මැතිවරණය අඩුව ගන්න ලක්ෂ 3කින්වත් මේ ඡන්දය දෙන්නේ නැහැ මම පුදුම වෙන්නේ නැහැ ධම්මික පෙරේරා මහත්තයත් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා වේදිකාවේ හිටගත්තු දේශපාලනික වශයෙන් මම හිතනවා පොදු යන පෙරමුණේ වෙනත් සමාජිකයෙකුට ওই අවස්ථාව දෙන්න හැමදාම යන්නේ පවුල තුලම කිව්වහම එතනක් තියෙනවනේ අවලස්සන භාවයක් එතකොට පොදු ජන පෙරමුණට පහුගිය කාලේ ගොඩක් චෝදනා එල්ලුණානේ මේක සුදු කරගන්න තිබ්බ අවස්ථාවක් තිබ්බා මහින්ද රාජපක්ෂලට විරුද්ධ චෝදනා තියෙන පවුල් වාදය ගැන ඒක තව පණ ගන්න කරන මෝඩ වැඩක් හිතෙත් මම සලකනවා ඊයේ රෑ වෙනකම්ම වෙන කෙනෙක්ගේ නමක් නේ කතා වුනේ එතකොට හදිසිය වෙනස් වුණා මම හිතනවා ඒක පක්ෂේපත් පහළම මිනිසුන්ගේවත් අවශ්‍යතාවය නෙමෙයි වෙන්නේ මේ වෙලාවේ මිනිස්සු කතා වෙන්නේ මේ රටට අවශ්‍ය කරන්නේ මේ අභියෝග බාර අරන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක් කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්ද දෙන මිනිස්සු නාමල් රාජපක්ෂට දෙන්න සූදානම් නැහැ නේ එයා වැඩ කරලා පෙන්නන්න එපා එයත් අනුර කුමාර වගේම සජිත් වගේම තවත් කෙනෙක් විතරයි හැබැයි කරලා පෙන්නපු කෙනා රනිල් වික්‍රමසිංහ විතරයි රාජපක්ෂලා එපා කියපින්දන්නේ 2021 ගෙවල් වලට ගහලා ගිනි තියලා මිනිස්සු එපා කරේ අපිත් කුටි කෑවේ කිහින්දනේ මං හිතන්නේ මහින්ද මහත්තයට වඩා තරහ තියෙන මේ පවුලේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහත්තයාට මේක මට නම් තේරෙන්නේ හොට්ටේ යම් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාසත් එක්ක ගහන ඩීල් එකක ප්‍රතිඵලයක් හැටියට තමයි ඉතින් ওই ඩීල් දේශපාලන හැමදාම හරියන්නේ නැහැ ඉතින් එතුමා මට කියපු දෙය තියෙනවා ධම්මික පෙරේරා මහත්තයා නොමිනේෂන් දෙන්න බලාපොරොත්තු හිටියේ නමුත් එතුමා අන්තිම මොහොතේ ප්‍රතික්ෂේප කරන නිසා නාමල් රාජපක්ෂ මහතා තරඟ කරනවා මේ මැතිවරණ. ඉතින් අපි සියලුම අපේක්ෂකයන්ට සුබ පතනවා. දැන් මේ රටට ස්ථාවරය අවශ්‍යයි. ස්ථාවර දැන් අපි දන්නවා බංග්ලාදේශයේ මොනවද වෙන්නේ කියලා. බංග්ලාදේශය පිච්චෙනවා දැන්. ගෙවල් වලට ගිනි තියෙනවා. මේ තත්ත්වය තමයි 2022 තිබ්බේ. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාවේ අපි බුද්ධිමත්ව ක්‍රියා කරලා දේශපාලන රටාව තුළ ක්‍රියාකරන ඒ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් අපිට මේ රට අවශ්‍යයි.